අපි දැක්කා ඊයේ පෙරේදා කටුව පිටියේ දේවස්ථානයේ ළඟ කාදිනල්තුමා කතෝලික ප්‍රජාව එක්කලා එතුමගේ විරෝධතාවය පළ කළා. මම දැක්කා ඊයේ අනුරාධපුරයේ රදගුරු පදවියේ කවුරු හෝ තවත් එවැනි රදගුරුතුමෙක් ඇවිල්ලා මාධ්‍ය ආමන්ත්‍රණය කළා. දැන් ඊයේ මං අහගෙනයි කිසිදු මැතිඇමැත්තෙක් එන්න එපා කාදිනල්ව හම්බෙන්න මේ වාර්තාව නැතුව කියලා. දැන් මට තියෙන පුදුමේ තමයි මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ කාදිනල්තුමා ඇතුළු මේ කතෝලික පල්ලියට හැදිච්ච රුදාව 2012 ඉඳලා අපි මේවා හෙළිදරව් කරද්දී නොවලහා හෙළිදරව් කරද්දී අනේ අපේ එදත් ඔය පල්ලි ඉස්සරහට එකතු වෙලා උද්ඝෝෂණ කළා නම් එදත් අද ඔය එල්ල කරන බලපෑම එදා එල්ල කරා නම් පාස්කු ප්‍රහාරයක් නොවෙන්න තිබ්බා. එදා ඔය කාදිනල්ම මම මේ දොර යම් ගරුත්වයක් තියෙන එක වෙනම කතාවක්. එදා උන්නහෙල කතා කළේ ජාතික සමගිය ආගමික සංහිඳියාව මානව හිමිකම් එදා ඇඟිලි දික් කළේ අපිට. මතක තියාගත යුතුයි බෞද්ධ රටක් ගැන එතුමාලා කතා කරනෝ බෞද්ධ සංස්කෘතියක් ගැන කතා කරනෝ. හැබැයි මේ සංස්කෘතිය ගොඩනැගෙන්න පදනම බෞද්ධ දර්ශනය. ඒ බෞද්ධ දර්ශනය අමතක කළා සංස්කෘතිය අරකයි මේක කතා කරලා වැඩක් නැහැ. බෞද්ධ දර්ශනයේ පදනම මොකක්ද? හේතුඵලවාදය. හේතුවක් නැතුව ඵලයක් ඇති වෙන්නේ නැහැ කියන එක තමයි අපේ මූලධර්මය. ඒකට තමයි මේක හේතුඵලවාදී දහමක් කියලා කියන්නේ. හේතුවක් නැතුව ඵලයක් උපදින්නේ නැහැ. මම දැක්කා මේ කොවිඩ් තත්ත්වයේ යටතේ ඉස්ලාමික ආගමිකයන්ගේ මිනි භූමදානය කරනවද ආදාහනය කරනවද කියන ප්‍රශ්නේදී ජමේතුල් උලමා සංවිධානයේ ඍෂි මුක්ති කියලා තිබ්බා මේකට ඉඩ දුන්නොත් අපට කිසිම සාධාරණයක් වෙන්නේ නැහැ අල්ල දෙවියන්ගේ අධිකරණ. ඊයේ පෙරද කාදිනල්තුමා කියනවා ජේසුතුමාගේ අධිකරණෙත් මේකට සමාවක් හම්බෙන්නේ නැහැ කියලා. එහෙනම් මේ නිර්මාණවාදී කියන එක එකම කාසිය දෙපැත්ත. බෞද්ධය මේක තේරුම් ගන්න ඕන. නායකයෝ මේක තේරුම් ගන්න ඕන. එතුමා කිව්වා මීගමුවේ පල්ලියටත් ගිහිල්ලා එකම දෙවියෝ තමයි අපි අදහන්නේ කියලා. අතවශ්‍යම බයිබලයේම දිගුවක් නේ කුරාණේ කියලා කියන්නේ. ඒ නිසා මේක එකම කාසිය දෙපැත්ත. මේ මෝඩ ගොන් තකතිරු බෞද්ධ නායකයෝ මේ මගුලක් පස්සේ අල්ලගෙන දඟලනවා. හේතුඵලවාදී න්‍යායෙ මේක විසඳන්නේ නැතුව. එනිසා මම කරුණා කරලා කියනවා රටේ මිනිස්සු ඔය කාදිනල පාරට බස්සනවා වගේ නේ අපි පටන් ගත්තොත් මේක. රට කරවන්න හම්බෙන්නේ නැහැ කාටවත්. ඉතල මේ ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන. දැන් ගෝඨාභය ජනාධිපතිතුමාගේ අතර මේ වාර්තාව ලැබිලා තියෙනවා. හැබැයි ගෝඨාභය ජනාධිපතිතුමා පත් කරපු කොමිසමක් නෙමෙයි නෙමෙයි. මේ කමිෂන් එක පත් කරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒතර මම හිතන්නේ වඩාම වැඩි කාලයක් මං හිතන්නේ මේ කොමිසම නිසා වඩාම වෙහෙසටපත් වෙච්ච භික්ෂුව මම. දවස් 7කට 8කට වැඩි වාර ගණනක් ගිහිල්ලා ওই ප්‍රහාරය සම්බන්ධයෙන් පීඩවල තිබු පොලිසියට ගිහිල්ලා කට උත්තර ලබා දුන්නා. ඒ කට උත්තර පදනම් කමිටුවේ සමාජිකයන් ඉස්සරහා කොමිසමේ සමාජිකයන් ඉස්සරහා අපි දීපු ප්‍රකාශවලට අනුව අපෙන් ප්‍රශ්න කෙරුවා. මම හිතන්නේ දවස් 6ක් ඒකට ගියා. හරස් ප්‍රශ්න වලට ගියා. එකම දවසක මට ප්‍රශ්නයක් ඇති වුණා. මම එදා වාද කළා ඒ සමාජිකයන් එක්කලා සමාජික මේක හිටපු සභාපතිත් එක්ක. මගේ නිගමනය වුණේ මොකද්ද? ආගමික ප්‍රශ්නයකට දේශපාලනික උත්තර හොයන්න එපා. ඊට හේතුව සහරාන්ට හෝ ඔය මරාගෙන මැරුණු කාටවත් නායකයෝ නැහැ.
එකම නායකයයි ඒ දෙවියෝ ඔවුන් විශ්වාස කරනවා ඔවුන්ගේ ජමාත ඉස්ලාම් මතවාද එක තැනක කියලා තියෙනවා මේ ජිහාදේ යම් දවසක ක්‍රියාත්මක කරන්න එය සමස්ත මුස්ලිම්වරු වෙනුවෙන් එක්කෙනෙක් දෙන්නෙක් හෝ යෙදීමත් සෑහේ කියලා. එතන අපි මේ මූලය බැලුවා. ඒ හේතුව නොනසා දැන් මේ බයිලක් කියලා වැඩක් නැහැ. දැන් අපි ඉවසීමෙන් දැන් වார்த்தාවක් ඇවිල්ලා තියෙනවා. නිර්දේශ ටික ඇවිල්ලා තියෙනවා. අපි කරුණා කරලා කියන ආණ්ඩුවට අපි ජනාධිපතිවරයාගේ ලේකම්තුමාට යවලා තියෙනවා වහාම ඒ ඔය කාදිනල්ට කලින් හැමෝටම කලින් ඒ වார்த்தාව අපිට දෙන්න. මේ නිර්දේශ දෙන්න. ඊට හේතුව අපි මේ අරගලය කළේ මතවාදීව මේ අරගලය කළේ කෑ ගහල වේදනාවෙන් සමහරලාටද අපේ සංවරය බිඳෙන්නේ නැති වාචසික සංවරය බිඳෙන්නේ නැති මානසික සංවරය බිඳෙන්නේ නැති ඇයි අපට මේ මහ පොළොවේ වෙමින් තියෙන යථාර්ථය අපි දැක්කා මේ රටේ සාම්ප්‍රදායික සුදේශික පාරම්පරික මුස්ලිම් මිනිස්සු ඇවිල්ලා අපිත් එක්කලා නිදි වර්ජිතව මේ වෙන්න යන විනාශය ගැන කතා කළා. ඒ ඇයිට මේ සමාජයේ ඉඩක් නැති බවත් දේශපාලන ධාරාවේ සහ වගකීම් යුතු සියලු ස්තරයන් මේ වහාබී අන්තවාදීන් විසින් ගිලගෙන ඇති බවත් ඒ නිසා ඔවුන්ගේ මතය ජනගත කර ගැනීම සඳහා අවස්ථාවක් නොමැති බව කිව්වා. අපි කෝගේන සාක්ෂි සියලු සාක්ෂි අපිට ලැබුණා. ඒ සාක්ෂි මත පදනම් වෙලා අපි ක්‍රියා කළේ නැහැ. අපි ඒව ඇත්තද නැත්තද කියලා මුල මැද අග විමසලා හේතු ඵලය අනුව මේවා කරුණු ගලපලා අපි රටේ ජනතාවට කියන්න කලින් ඩිප්ලොමැටික් විදිහට බොහොම වැදගත් විදිහට රටේ නායකයන්ට කිව්වා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එනවා හලාල් එනකොට කිව්වා මේ එන්නේ අනාගතේ මේ රට බෙදුම් වාදයට ගොදුරු කරන පළවෙනි කවුලුව කියලා එදා අපිට විරුද්ධ වුණ අපේ මිනිස්සු අද ඒක යථාර්ථයක් වෙලා තියෙනවා එක පෙළට ආවා එදා කාදිනලා නිහඬයි කවුරු කතා කළේ නැහැ එහෙනම් ඉස්සර වෙලාම මේ වார்த்தාව ලැබෙන්න ඕන අපේ අතට ඔය පාර්ලිමේන්තු වෙන 25 25ට නෙමෙයි ඒගොල්ලන් මං අහනවා ඔය පක්ෂ විපක්ෂ දෙකේ කවුරුත් අපි මේව හඬගා කියද්දි අපි ජනාධිපතිවරය හමු වුණා ඒවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හමු වුණා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා මේ ප්‍රශ්න කතා කරන්න අපි මේ ප්‍රශ්නාවලිය ඉදිරිපත් කළා අපේ සංවිධානයේ තරුණයෝ එළි රෑ වෙනකන් වාර්තා හදා හදා පොලිස්පතිලට හැමෝටම යැව්වා 2015 2014 2014 අලුත්ගම ප්‍රහාරය එනකොට අපි කිව්වා කරුණා කළ කොමිසමක් දාලා මේක හොයන්න මගේ කතාවෙන් නම් මේක උණයි කියනවා අපිට අපි වැරදි නම් අපිටත් දඬුවම් දෙන්න ප්‍රශ්නයක් නැහැ හැබැයි කොමිසමක් දාලා හොයන්න මේ පළවෙනි ගල්පාර එන්නේ කොහෙන්ද කියලා අලුත්ගම ප්‍රහාරයේදී පළවෙනි ගල්පාර ආයේ මුස්ලිම් සමාජයෙන් දිගනදි කොල්ලෙක් කොල්ල දෙන්නේ එක මිනිස්සෙක් මරලා පළවෙනි ප්‍රහාරය ආවේ ඒගොල්ලන්ගෙන් ගින්තොටදී පාරේ ප්‍රශ්නයක් ඇති වෙලා පළවෙනි ගල් ප්‍රහාරය ආවේ ඒගොල්ලන්ගෙන් ගම්පල පෙරහැරකට ප්‍රහාරයක් එල්ල කරන්න ගියා මහරෑ අපි මැදිහත් වෙලා ඒවා නැවැත්තුවා මේ විදිහට ආපු හැම ගල් පහරක්ම මුස්ලිම් සමාජයෙන් එල්ල වුණේ ඒව ගැන කොමිසමක් දාලා හොයන්න කියලා අපි ඉල්ලුවා නෑ අවම තරමින් මේ කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයකට බැරි වුණා මධ්‍යම කාරක සභා රැස් වෙලා මොකද්ද මේ මුස්ලිම් ප්‍රශ්නේ කියලා සාකච්ඡා කරන්න එනිසා මේ 225 වක කියන්න ඕන මේකට අපි කරලා තියෙන ශුද්ධ වගකීමක් දයරතරහරු කියෝ වගේ භික්ෂුන් වහන්සේලා හැටියට ඉතිහාසයේ විසින් පවරපු ඓතිහාසික රාජකාරියයි කාර්යභාරය අපි මේ සම්පූර්ණ කරලා තියෙන්නේ ඒක කලේ බෞද්ධයෝ ගැන හිතලා නෙමෙයි ඒක කලේ සිංහලයෝ ගැන හිතලා නෙමෙයි ඒක කලේ මිනිස්සු ගැන හිතලා මොකද මේ මරාගෙන මැරෙන ප්‍රහාරවල කිසිම ඉලක්කයක් නැහැ අපි වර්ග කරගන්නවා කතෝලිකද බෞද්ධද ඒක අදාළ නැහැ මේක මනුෂ්‍ය මේක මනුෂ්‍යත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් අපි කල්පනා කරුවේ නැහැ බුදුබලේ මේ මේ සංවිධානයේ හෝ සුදත්ත හාමුදුරුවෝ අපි කවුරුත් එකට එකතු වෙලා මේ මුස්ලිම් අන්තවාදය ගැන කතා කරද්දී අපි බැලුවේ නැහැ මේ කුරුසේ කරේ තියනවාද ත්‍රිශූලේ කරේ තියනවාද ධර්මචක්‍ර ඒවනේ අපිට වැදගත් උනේ කොයියම වෙලාවක හෝ මේ මහ පොළවේ මිනිස්සු මේ විනාශයට පත් වෙන්න පුළුවන් අපි බැලුවේ එච්චරයි ඒක නිසා මේ කොමිසමේ නිර්දේශ පිළිබඳ අපි ඊටාම අවදියෙන් ඉන්නවා මේ දේශපාලන දේශපාලනඥයන්ට විතරක් මං හිතන්නේ දෙස්දවල් තැබීම පළක් නැහැ
මේක ආගමික නායකත්වයේ විශාල වගකීමක් තියෙනවා. මොකද සංස්කෘතික ආක්‍රමණය කියන එක දැනෙන්න ඕන භික්ෂුන් වහන්සේලාට. ඒ වගේම කතෝලික ඒ සභාවල ඉන්න ඒ නායකයන්ට. මේවා නිදහසේ වැඩෙන්න දීලා. නිදහසේ වැඩෙන්න දීලා. දැන් මේ සහරාන්ගේක විතරක් නෙවෙයිනේ. සමහර අර ක්‍රිස්තියානි යාඥාවල බෙහෙත් නොදී මැරෙනවා. කතා කරනෝද සභාවල ලොකෝ කවුරුවා? මේක උස්සන්න වෙනකොට නිවේදනය නිකුත් කරනවා. නිවේදනය නිකුත් කිරීම පමණින් මේක කරන්න පුළුවන්ද? ඒ දින එසා කාදිනල්තුමාට අපි කියනවා කරුණා කළා කාදිනල්තුමත් අපේ වග කිව යුතු අපේ හාමුදුරුවරුත් අපි ඔක්කොම ආගමික කණ්ඩායමක් විදිහට එක තැනකට රැස්වලා මේක සාකච්ඡා කළ යුතුයි. මේක මේ කලබලේ මොකද අර කලබලුණාම කොරහෙත් අත දා ගන්න බෑ කියනවනේ. දැන් වාර්තාව ඇවිල්ලා තියෙනවා කලබලුණම ඉන්න කවුරු? අපි මේක නිර්දේශ පිටු 500 ගානක නිර්දේශයක්. මට ආරංචිතර පොත් 57ක් තියෙනවා පිටු ලක්ෂයක් වාර්තාව. පිටු ලක්ෂයක එකක් කියවන්න පුළුවන්ද මේ දවසින් දෙකකින්? මුන්ට මේ පිස්සු හැදිලා. කැහිඳ කරුණා කළා නිකන් නරි නාටක නටන්න නැතුව අපි හරිම පුජ්‍යලය කවුද? මේ සියල්ල හෙළිදරව් කරලා තියෙන්නේ. අපි ඒකට ඉඩක් අරගෙන ඒ සංවාදයේ ගොඩනගනවා වෙනුවට වාර්තාව දෙන්න අරකයි මේකයි ජාත්‍යන්තර අධිකරණයට යන්නයි. ඒතර කාදිනතුමාලට අමතක කළ තියෙනවා මේ 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 ප්‍රභාකරන් වගේ ත්‍රස්තකල්ලියක් විනාශ කරපු හමුදාවක් බුද්ධයන්සයා කියන රටක්. මේ ඉස්ලාම් මන්ත්‍රවාදී නැමැති මේ මේ මේක මේ මේ ඉවරයක් කරන්න බැරි කමන්නේ. හැබැයි මේක ලේසි නෑ. මොකද මේක ආගමික ප්‍රශ්නයක්. ඒක තේරුම් ගන්න ඕන. ආගමික කියන කාරණාව සෙන්සිටිව්, හරිම සංවේදී. ඒ ඒ ඒ අනතුරු ඇත්ත වශයෙන් මුස්ලිම් සහෝදරන්ටත් දැනලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා මේක විනාශයක් කියලා. මොකද ඉස්සෙල්ලම මේ මුස්ලිම් මන්ත්‍රවාදී පටන් ගන්නේ තමන්ගේ ගෙදරින්. තාත්තයි පුතයි ගහ ගන්නවා. ඊළඟට ගමේ ගමේ අය ගහ ගන්නවා. ඊළඟට පල්ලි පල්ලි ගහ ගන්නවා. ඒ සිද්ධි ගණනාවක් අපි වාර්තා කරලා තියෙනවා. වේරුවල දුරංගස් ලන්දේ වැලිගම ගාල්ලේ සිද්ධි ගණනාවක්. ඒවා UN එකකටත් යවලා තියෙනවා වාර්තාවක් විදියට. ඉතින් ඒක නිසා මේ 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 වාර්තාව ගැන වඩා වැඩි අධ්‍යයනයක් අපි කරන්න ඕන. ඒ වාර්තාව මන්ත්‍රීවරුන්ගේ අතර පත්වී යුතුයි. ඒ අපටත් ලැබිය යුතුයි. මොකද දැන් කාදිනල්තුමාට තියෙන කැක්කුමට වඩා කැක්කුමක් අපට තිබ්බා. මේක වෙන බව අපි දැනන් හිටියා. ඒ නිසා ඉස්සෙල්ලා මේ වார்த்தාව ගැන පිළිගන්නන අපට අපේ නිර්දේ විවේචනයට ලක්ුණේ හිරේ ගියේ. බුද්ධයන්ස දුර්වල කරන්න එපා, මේකෙන් වෙන විනාශය ගැන අපි කිව්වා නැගෙනහිර බුද්ධයන්ස දුර්වල කරන්න එපා කියලා ඒ ආණ්ඩුවට. ඒ කතා කරපු පරතර මාව අවුරුදු 19කට හිරේ දැම්මා. ඒව නෙමෙයිද කැපකිරීම? අපටත් තිබුණනේ බෝම්බ පිපුරුවට පස්සේ වීරයෝ වගේ කෑ ගහන. අපි එහෙම කළේ නැහැ. අපිට දුර පේනවා. අපි හේතුඵලවාදී න්‍යායයෙන් මේ ප්‍රශ්න දෙස බලන්නේ. ඒ නිසා වෙන්න තියෙන විනාශය ගැන අපි කිව්වා. සහරාල හෙටත් මේක පුපුරන්න පුළුවන්. මේක නවත්තන්න පුළුවන් මගුලක් නෙමෙයි. මේක පාලනය විතරයි කරන්න පුළුවන්. මේ අයිඩියොලොජි එක පරාජය කරන්න නැතුව කවදාකවත් ඉස්ලාම් මතවාදී පරද්දන්න බෑ. මොකද මේක මේ රටේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඉන්දියාවේ මුජහිදීන්ලා පුපුරනවා. පාකිස්තානයේ පුපුරනවා. අෆ්ගනිස්තානයේ පුපුරනවා. ඉරාකයේ පුපුරනවා. ඇමරිකාවේ පුපුරනවා. ඔස්ට්‍රේලියාවේ පුපුරුවා. නවසීලන්තේ පුපුරුවා. බෙල්ජියමේ පුපුරුවා. ප්‍රංශේ පුපුරනවා. රුසියාවේ තහනම් කළා පරිවර්තනයක්වත් කරන්න එපා කියලා. චීනේ අදහසක් ආව විතරයි මුළු පල්ලියම ගිහිල්ලා ගිනිපත් කරලා දැම්මා. මෙච්චර ආදර්ශ තියෙද්දි මේ අපේ රටේ නායකයෝ පිස්සු නටනවා. ඒ නිසා කාදිනල්තුමත් වගකීමෙන් වැඩ කරන්න ඕන. සිද්ධි වෙන්න කලින් අපි කිව්වා දිගින් දිගටම ඒවා කණින් කොණින්වත් ඇහුවේ නැහැ. ඒවත් එක පෞද්ගලික ප්‍රශ්නයක් අපිට නැහැ. හැබැයි එයා පෙනීනේ කාදිනල් හැටියටනේ. ඒක හින්දා නිකන් මාධ්‍යවල සම්දර්ශන දාන්න නැතුව කරුණාකර රැස්වීමක් තියලා අපේ වගකීම් යුතු හාමුදුරුන්ටත් මේක එක්කෙනා එක්කෙනා මේ මේ බිෂොප් හවුස්සර ගෙනල්ලා නෙමෙයි තැනකට එන්න කතා කරන්න. කාදිනල් මෙර රජුරෝ නෙමෙයි. මැරිච්ච මිනිස්සු ගැන අපටත් කම්පණයක් තියෙනවා. එතන දෙමළ මිනිස්සුත් හිටියා, බෞද්ධයොත් හිටියා, කන්වර්ට් වෙච්ච මේ ඔක්කොම මිනිස්සු අපිට තියෙන මනුෂ්‍යත්වයේ පිළිබඳ ප්‍රශ්නයක්. Breaking Dr. Okay.